අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සමගි ජනබලවේගය දෝෂාභියෝග දෙකක් කතානායකට බාර දෙයි එකක් රජයට අනික ජනපතිට දේශපාලනචීන්ට වැසුණු මල්වතු විහාරය අර්ගල තරුණීන්ට ඇරෙයි රාජපක්ෂ ආණ්ඩුවට සංඝාචාවක් නිකුත් කරන්න තරුණයින් මහානා හිමිවරුන්ගෙන් ඉල්ලයි ගාලුමෝදුර විරෝධතාවයට අදට දින 25යි වත්මන් අර්බුදයේ විසඳන්න ශ්‍රී ලංකා නීතිච සංගමෙන් යෝජනා 13ක් සතයක් වටින් නැති ගම්මන්පිල සහ වීරවංශය පීඩාවටපත් පවුල් වලට මාස 3ක් සඳහා රජයෙන් සහනාධාර චීනෙන් යුවන් මිලියන 300ක් ප්‍රථමයෙන් දේශීය පුවත් සමගි ජනබලවේගයේ ලොකුම උත්සාහය විශ්වාස භංගයක් සහ දෝෂාභියෝගයයි අද විශ්වාස භංග දෙකක් කතානායකවරයාට බහර දුන්නා කතානායකත් හරියට තම රාජකාරිය කළේ නැත්නම් ඔහුට විරුද්ධවත් විශ්වාස භංගයක් ගේනවලු මොන භංගිය ගෙනවත් දිනන්න 113ක් අවශ්‍යයි අප ඊයේත් ප්‍රකාශ කළ පරිදි මේ බංග බංග වුණොත් රාජපක්ෂලගේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා. එහෙම වුණොත් ලොකුම ඩීල් කාර්යා කවුද කියලා ජනතාව ප්‍රශ්න කරාවි. සමගි ජනබලවේගයේ විසින් රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද විපක්ෂ නායක කාර්යාලයේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් හෙට දිනේ පාර්ලිමේන්තුවේදී අපි පැහැදිලිවම විශ්වාස භංග දෙකක් ඉදිරිපත් කරනවා එකක් ආණ්ඩුවට විරුද්ධව ඒ වගේම ජනාධිපතිට විරුද්ධව විවස්සාවේ තියෙන ප්‍රතිපාදන අනුව අපි විශ්වාස භංගයක් ඉදිරිපත් කරනවා නෛතිකව විශ්වාස භංගයක් පරාජය වුණාට ජනාධිපති ධුරේ අහෝසි වෙන්නේ නැහැ හැබැයි විශ්වාස භංගයක් පරාජය වුණු ජනාධිපති ධුරේකට හෘද සාක්ෂියකට එකඟව ජනාධිපති ධුරේ වැඩ කරන්න බෑ ඒක තමයි අපි විශ්වාස කරන්නේ නිසා අපි මුලින්ම ජනාධිපතිවරයාගේ කනහරා පහරක් ගාලා ඔව්ව යථා තත්ත්වයට ගන්න හදනව ඔහුට තියෙන ජනමතය මේක කල්දදා හිටියොතින් අපි කතානායකතුමාටත් විරුද්ධව විශ්වාස භංගයක් ගේන මේ කොච්චර උද්ඝෝෂණ කරත් කොච්චර අරගල කරත් මේකේ විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඒක අපි යෝජනා කරනවා ඉන්තියාස් බකීර් මාක මැතිතුමාව ඉදිරිපත් කරන්න කියලා නියෝජ්‍ය කතානායක හැටි මුළු රටම කැමති පුත්කලේ නියෝජ්‍ය කතානායක සඳහා අපි විපක්ෂයෙන් නමක් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳ නියෝජ්‍ය කතානායක ඒක දැන්ට කියන්න බෑ අපි හෙට ඒක දැනගන්න පුළුවන් වෙයි කවුද නියෝජ්‍ය කතානායකට අපි දාන්නේ කියලා මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව අද පස්වරු 3:30ට පමණ සමගි ජනබලවේගයේ නියෝජිතින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට පැමිණියා ඒ කොළඹ පිහිටි කතානායක නිල නිවස වෙතයි එහිදී සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් විශ්වාස භංග යෝජනා දෙකක් බහර දී තිබෙනවා ඉන් එක් විශ්වාස භංග යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති අතර අනෙක් විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිවයි විශ්වාස භංග යෝජනා බහර දීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා අද දින ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනා දෙකක් කතානායකතුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. අපි අදහස් කරනවා ඊළඟ දිනේදී සිටම හැකි ප්‍රථම අවස්ථාවේදීම මේවා විවාදයට භාජනය කොට ඡන්දයකට යොමු කරන්නට ගරු කතානායකතුමා ඉක්මනින්ම කටයුතු කරයි කියලා. අද රටේම ජනතාව ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අයින් වෙලා යන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ දූෂිත ආණ්ඩුවට අයින් වෙන්න කියලා. මහානායක හාමුදුරුවෝ ලිඛිතව දැන්නුවා. පිට රටේ ඉන්න මිලියන 3ක් විතර ශ්‍රී ලාංකිකයෝ ඉල්ලීම් කරනවා. නමුත් මේගොල්ලෝ එතරම් ඉන්නවා. අපි සමගි ජනබලවේගයත් සමගි සන්ධානයත් අපි තීරණය කරා රජයට විරුද්ධවත් පළවෙනියෙන්ම ජනාධිපතිවරයාට විරුද්ධවත් විශ්වාස භංග යෝජනා දෙකක් ඉදිරිපත් කරා. අපි කතානායක එකතුමාගෙන් ඉල්ලුවා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ මේක විවාදයට ගන්න කියලා කතානායකතුමා එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ඉදිරිපත් කළා අපි කිව්වා ඉක්මන් දිනයක් මේකට ලබා දෙන්න කියලා ප්‍රතිබලට ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් සහ අසම් ප්‍රමාණයක් තියෙනවා දැන්ටමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 40 ගානක් විපක්ෂයේ වාඩි වෙලා ඉන්නවා ඊට අමතරව විශාල පිරිසක් මේකට විරුද්ධව පෙළ ගැහිලා ඉන්නවා ඉතින් අපි මේ ඡන්දය දෙන ආකාරය යන අපිට විශ්වාස කරන්න පුළුවන් බහුතර ඡන්දයක් එයි කියලා ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 25යි අරගලයේ නිරත තරුණ පිරිස් අද මල්වතු අස්කිරි මහානා හිමිවරුන් බැහැදකීමට පැමිණියා ඒ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්
මේ නිර්පාක්ෂික අරගලයේ ප්‍රධාන කසකරුවන් වන්නේ අපේ තරුණ පරම්පරාව. අද අරගලයේ තරුණින් පිරිසක් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී අරගලකරුවන් බලලෝපී රාජපක්ෂවරුන්ගේ ශාසනලාභී ගෞරවනාම සියල්ල අහෝසි කොට ඔවුන්ට රටේ කිසිඳු විහාරස්ථානයකට ඇතුළු වීම තහනම් කරන ලෙස ඉල්ලමින් සංදේශයක්ද බහර දෙනු ලැබුවා. අපි බුදු දහම අපි මහානායක හැමෝම හැමදේම එයාලගේ දේශපාලන අවශ්‍යතාවය අවශ්‍යතාවය මත ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කරපු කෙනෙක් මහානායක රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සංඝ ආඥාවක් ඉල්ලගෙන අද අපි ආවා අස්ගිරි මල්ලතු මහනාහිමිරු හම්බ වෙන්න. භික්ෂුන් වහන්සේලා වහාම එකතු වෙලා මේ අශිෂ්ට පවුලට ඒ පවුල වටා බැඳී සිටින මේ අශිෂ්ට කණ්ඩායමට විරුද්ධව සංඝ ආඥාවක් නිකුත් කරන්න අපේ හාමුදුරනේ මහපාරට බහින්ද දැන් තමයි ඒකට වෙලාව. අපි එක දෙයක් ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ පාන්සු කූලටවත් ඔබ වහන්සේලා වඩින්න එපා. කිසියම් කෙනෙක් හිතනවා නම් අද වෙන විට මේ රාජපක්ෂලා මේ චීවරය භාවිතා කරලා බංකර් ගහලා ඒ චීවරයෙන් හදපු බංකල් පිටිපස්සේ ඉඳගෙන මහජනතාවගේ මතයට එරෙහිව කටයුතු කරමින් සිටින අවස්ථාවලදී සංඝරත්නය ඉදිරියට එන එකක් නෑ කියලා ඒකට හොඳම පණිවිඩය අද දවසේ මහානායක ස්වාමින් වහන්සේලා අපට ලබා දුන්න ආශිර්වාදය. උන්වහන්සේලා මේ සටන පිටිපස්සේ මේ අරගලය පිටිපස්සේ තියෙන අභිමතාර්ථ සමග එකට හිටගන්නවා කියන පණිවිඩය ලබා දීම තුලින්ම අපිට පැහැදිලි වෙනවා. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පාගමන අද කොළඹ කොටුවේ සිට ජනාධිපති මාවත ඔස්සේ ගාලු මෝදර අරගල භූමිය බලා ගමන් කළා. ඒ රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් යුක්ති උදෙසා පිසාචයෝ නම් වූ පාගමන අද ඇඹිලිපිටියෙන් ආරම්භ වුණා. පුරා දින 6ක් මෙම පාගමන පැමිණීමට නියමිතයි. එළමෙන ඉරිදා දින ගාලු මෝදරින් පාගමන අවසන් වරවා. රට තුළ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා 13ක් ඉදිරිපත් කර තිබෙනවා. අද එම යෝජනා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීම සිදු වුණා. රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු 13කින් සමන්විත යෝජනාවලිය මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීම අද දින සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ වරලත් ගණකාධිකරණ ආයතන නියෝජනය කරමින්ද මෙම අවස්ථාවට නියෝජිත පිරිසක් සහභාගී වුණා. අපි යෝජනා කරන වහාම 19 වෙනි සංශෝධනය ගේන්න කියලා 20 වෙනි සංශෝධනය අහෝසි කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ආයතනවල ස්වාධීනත්වය ඇති කරන්න කියලා දෙවැනි එක අපි යෝජනා කරනවා. 15 වෙනිකින් යුක්ත ජාතික රජය එහි අගමැතිවරයා වෙන්න ඕනේ. පාර්ලිමේන්තු සියලු දේශපාලන සියලු දේශපාලන පක්ෂවලට එකඟත්වයක් ඇති කරගන්න පුළුවන් පුද්ගලෙ ඇමති මණ්ඩලයට උපදෙස් දෙන්න උපදේශක සභාවක් 15 දෙනෙක්ගෙන් යුක්ත විද්වත් උපදේශක සභාවක් ඊගාවට අපි යෝජනා කරනවා. විධායක ජනාධිපති ක්‍රමය නිශ්චිත කාලයක් තුළ අහෝසි කරන්නයි කියලා මාස 6ක් තුළ අවශ්‍ය කරන නීති ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න උපරිමයෙන් මාස 15ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒක විශ්වාස භංග යෝජනාව සම්මත වුණත් සම්මතුනේ නැති වුණත් අපි යෝජනා කරන්නේ ජාතික ආණ්ඩුව පිහිටවන්න. ඒක ඇත්ත වශයෙන්ම විශ්වාස භංග යෝජනාවත් එක්ක බැඳිලා නැහැ. අපේ යෝජනාවලිය විශ්වාස භංගය සම්මත වුණත් මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ විශේෂ හෙළිදරව්වක් අද සිදු කළා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී මෙල් ඩම් කර තිබුණේ රට වනසපු හොරු වලල්ඩ තොග පිටින් හෙළිදරව්ව ලෙසයි. ඇමරිකා නෙක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ ඇමරිකා නෙක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලී වික්‍රමසූරිය පිළිබඳ. මේ ජාලී වික්‍රමසූරිය පිළිබඳ ගියපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. රජය විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 6.25, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62,50,000 මුදලින් ඇමරිකානු ඩොලර් 33,20,000 මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයථා පරයන්ට කිරීම පිළිබඳව චෝදනා.
තිරුනඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දීපල තිබෙන්නේ. 2014 12 24 ඒ කියන්නේ කවද්ද? ජන්දේ ජනවාරි 8 2015. මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දෙනවා. 2015 1.1 මිලියන 2009ක් එම සමාගමත ලබ දෙමත ලබා දෙනවා. 2015 1.6 ඡන්දේ අනිද්දා අද මිලියන 1003ක් ලබා දෙනවා. මේ ඔක්කොම ගත්තාම මිලියන 4100. එක පස් පිඩල්ලක් කපලන්නේ. කාටද මේ මුදල් ලබා දුන්නේ? මේ මුදල් ලබා දුන්නේ චයිනා නැෂනල් මර්චර් කියන සමාගම. හොන්කොන් වල තියෙන account එකෙන් මුදල් වගයක් නිදහස් කරනවා රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගම. ඒ කම්පැනි කාද? ඒ කම්පැනි එක තිරුණ ඇඩිෂන්. ඒ කම්පැනි එකෙන් කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි යවනවා. ඒ ශ්‍රී ලංකාවේ තියෙන බැංකුවේ ගිණුමෙන් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වානේ ඉඩම ගන්න. මෙන්න මේ ධනය තමයි පැන්ඩෝරා වලින් එළියට එන්නේ. ප්‍රංශ එයාබස් සමාගම එක් රටවල් වලට එයාබස් මිලදී ගැනීම සඳහා බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තියෙනවා කියලා පරීක්ෂණයක් ගියා ජාත්‍යන්තර පරීක්ෂණයක්. ඒ එයාබස් සමාගමෙන් අපි ගිවිසුම අත්සන් කරන්නේ අත්සන් කිරීමේ එකඟතාවයේ එයාලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ බතරමුගේ. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්. මේකේ සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි. ලංකා ඉතිහාසයේම සිදු වී තිබෙන විශාලතම මිලදී ගැනීම. මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා ඒ 330 යානාවක් සැපීමට පසුව ඩොලර් මිලියන 1 බැගින්ද. ඒ 350 යානාවක් සැපීමට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද. කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන් එකඟතාවයකට. ඔක්කොම ගත්තාම ඩොලර් මිලියන 16.18. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට නේද? එතුමාට බාර දීලා තිනව සංස්කෘතික අරමුදලේ විමර්ශන වාර්තාවක්. මේක මම දෙක කියනවා කොහොම බිලියන 3 අවසරයකින් තොරව වියදම් කළා. විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සංස්කෘතික අරමුදලේ නිලබලයෙන් සභාපති වෙන අගමැතිවරයා. ඒ කියන්නේ අගමැතිවරයා කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඒතර ජනාධිපති ඡන්දේ ආසන්නෙදි මට මතක නොවැම්බර් 10 වගේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අරගෙන අර පරණ වියදම් අනුමත කරගන්නවා. ඒ වියදම් අනුමත කර රනිල් වික්‍රමසිංහ අත්සන් කරන්නේ නැහැ. මොකද සභාපතිවරයා අත්සන් කරන්නේ නැත්නම් ඒක වළංගුනේ. ඒ නිසා කිසිදු විධිමත් මුදල් නිදහස් කර ගැනීමෙන් තොරව රුපියල් බිලියන 3ක් සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදල විනාශ කළ තිබෙනවා ෆයිල් එකේ. නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදේදී රත්රන් කිලෝ 45ක් අත්අඩංගු කරගන්නවා. පැය 24ක් යන මත්තෙන් නාවික හමුදාපතිවරයා රේගුවෙන් ඉල්ලනවා සඳවිරු සැහේ නිදන් තැන්පත් කිරීම සඳහා අර අත්අඩංගුට ගත්තු වගේ කිලෝග්‍රෑම් 8ක් දෙන්න කියලා. රේගුව ලිපියක් එවලා කියනවා සාමාන්‍යයෙන් අපි අත්අඩංගුවට ගත්තට පස්සේ මාසයක විතර කාලයක් දෙනවා ඒ අයට තමන්ගේ අයිතිය තහවුරු කරගන්න. ඒ නිසා මේවා ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියලා. ඊට පස්සේ හැබැයි මේක ඉල්ලීම නිසා පරණ රාජසන්තක කරපු රත්රන් කිලෝ 8ක් දෙනවා. තවත් ලංකා බැංකුවේ රත්රන් කිලෝ 3යි ගණනක් ගන්නවා. ඔක්කොම රත්රන් කිලෝ 11 හමාරක් වගේ. මේ 11 හමාරෙන් බැලිසර නාවික හමුදා කඳවුරට මෝල්ඩ් එකක් අච්චුවක් හදලා අඩියක් උස බුදු පිළිමයක් හදනවා රත්රන් වලින් සඳවිරු සෑයේ තැම්පත් කරනවා. ඒ වගේම එම මෝල්ඩ් එකෙන් පිත්තල වලිනුත් තව පිළිම දෙකක් හදනවා. ඊට අමතරව පිළිම තලාවේ නාරම් පොත කියන ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ තවත් අඩියක හමාරක් සහ 2 හමාරක බුදු පිළිම දෙකක් හදනවා. හදලා අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් ආලේපිත කරනවා. රන් ආලේප කරලා ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා අනුරාධපුරයේ. මේ නිදන් තැම්පත් කිරීම සහ මේ ප්‍රදර්ශනයේ තියෙනවා අර රන් ආලේපිත බුදු පිළිම දෙකයි අර අඩියක හමාරේ සහ 2 හමාරේ බුදු පිළිම දෙකයි. මේ බුදු පිළිම හතර තියෙනවා ප්‍රදර්ශනයේ. අර රන් බුදු පිළිමය තැම්පත් කරනවායයි කියලා කියනවා. අවසානයේදී බලනකොට රන් ආලේපිත අඩියක් උස බුදු පිළිම නේ අතිශය සාධාරණ සැකයක් වෙනවා. හමුදා ආරක්ෂක යටතේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද උනේ? ආගම සද්ධාව මේම පවා ඒගොල්ලන්ගේ හොරකම් කිරීමේ මාර්ගය. ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත් පවුල්වලට සහන සැලසීමට ඉදිරි මාස 3ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ලෝක බැංකුවෙන් ලද මූල්‍ය සහනාධාර මීට වැය කරන බවයි අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පැවසුවේ. අපි ප්‍රධාන වශයෙන් පවුල් ඒකක මිලියන 3.34ක ප්‍රමාණයකට අමතර දීමනාවක් ලබා දෙන්න මැයි මාසයේ ඉඳලා පටන් ගන්නවා මාස 3ක කාලයක් සඳහා. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 13,364ක මුදලක්. ඒ අනුව රුපියල් 2000ක් ලබන වැඩිහිටි දීමනාව අමතරව රුපියල් 3000ක් ලබා දීලා ඒක 5000ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. අවුරුදු 100ට වඩා වැඩිහිටි දීමනාව ලෙස දැනට රුපියල් 5000ක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතරව තවත් රුපියල් 2500ක මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. වැඩිහිටි දීමනාව ඉල්ලලා පොරොත්තු ලේඛන ගත කරලා තියෙන වැඩිහිටියන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ආබාධිත දීමනාව ලෙස රුපියල් 5000ක් ලබන ප්‍රතිලාභීන්ට අමතර රුපියල් 2500ක මුදලක් ලබා දීලා එය රුපියල් 7500ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. වගේම පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායම් වලට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. වහුගඩු රෝගී දීමනාව දැනට රුපියල් 5000ක දීමනාවක් අපි ලබා දෙනවා. ඒ අයට අමතරව
රුපියල් 2500ක දීමනාවක් ලබා දීලා ඒ රුපියල් 7500ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. පොරොත්තු ලේකනවල ඉන්න කණ්ඩායම් වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. සමෘද්ධි දීමනාව ලබන පුද්ගලයන් දැනට රුපියල් 1900ක සමෘද්ධි දීමනාවක් ලබන පවුලක් අමතරව රුපියල් 3100ක මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා. රුපියල් 3200ක දීමනාව ලබන පවුලකට අමතර තවත් රුපියල් 3100ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. දැනට රුපියල් 4500ක දීමනාවක් ලබන සමෘද්ධි පවුල්වලට අමතරව රුපියල් 3000ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. පවුල් ඒකක 732000කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි දීමනාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඔවුන් සියලු දෙනාටත් රුපියල් 5000ක දීමනාවක් මාසිකව ඉදිරි මාස 3ක කාලය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා. සමස්තව මෙම දීමනාව ලබා දීම පවුල් ඒකක මිලියන 3.34ක ප්‍රමාණයකට ලබා දෙනවා වගේම රුපියල් මිලියන 13364ක මුදලකුත් වියදම් කරන්න අපි කටයුතු කරනවා. අපිට මේ දීමනාව ලබා දීමේදී ලෝක බැංකුව විශාල මූල්‍ය සහයෝගයක් අපිට ලබා දෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 167ක මුදලක් මේ අමතර දීමනාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියන් මහතා අතර පසුගිය අප්‍රේල් 22 වනදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රධානයක් ලබා දීමට චීන රජය කැමැත්ත පළ කර තිබෙනවා. මෙම ප්‍රධානය පිළිබඳව දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුෂ්කර අවස්ථාවේ චීන රජය මෙසේ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහය අගය කරමින් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියන් මහතාට සහ චීන රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රණාමය පුද කර සිටියා. මෙම ප්‍රධානයත් සමග මෙම අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය ලබා දී ඇති ආධාරවල මුළු වටිනාකම චීන යුවාන් මිලියන 500ක් පමණ වනවා. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 76ක්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩිංස් හේමස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංකතුකමින් ආතරයෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍යදායකත්වය ලබා දෙනවා. අද රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් එක්ක නිවසේ සිටින අයට අවශ්‍ය ආහාර පාන ටික සකස් කර ගැනීමට පවා විශාල ගැටලුවකට මුහුණ දීමට සිද්ධ වෙලා. සැමියා හෝ බිරිඳ සිදු කරන රැකියාව නිවසේ දෛනික කටයුතු වලටවත් දැන් ප්‍රමාණවත් නැහැ. එවන් අවස්ථාවක ජනතාවට විශාල අස්වැසිල්ලක් ලබා දීම සඳහා ඩයලොග් මනුදම් මෙහෙවර ආරම්භ කෙරුණා. ඩයලොග් මනුදම් මෙහෙවර අදටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පීඩාවට පත්ව සිටින ජනතාව සුවගොස් ඔවුන්ට උපකාර කරන්නට ඩයලොග් මනුදම් මෙහෙවර පසුගියදා කටයුතු කළා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩිංස් හේමස් ආයතනය CBL සමූහය සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකතුවෙන් මේ මනුදම් මෙහෙවර රටපුරා ක්‍රියාත්මක වනවා. අද අපේ උඩුගම ග්‍රාම සේවා වසමේ පවුල් 50කට සහන සලසා දීම සඳහා ඉදිරිපත් වෙලා ක්‍රියා කළා. ඒ නිසා අපි හිතනවා ඒක පින්කමක් පමණක් නෙවෙයි ජාතික සේවයක්. ඒ සියලුම ආයතනවලට අපි මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. මම මේ තෑගිමල්ල දකින්නේ මේක ආදරේ, කරුණාව, මෛත්‍රිය, සෙනෙහස, සමිගය කියන එක කැටිකරගත් මල්ලක් හැටියට මම මේ සලකන්නේ. ඒකෙන් ඉතාම වටිනා මේ ආයතන පහ කරන කටයුත්ත. ඩයබ්ලක් ආයතනය, සර්වෝදය ආයතනය, මාක්ස් ආයතනය, මංජ ආයතනය. ඉතාම වටිනා සත්කාරයක් කරලා තියෙන්නේ. ඒක අපි අගය කරන ඩයලොග් ආයතනය, හේමාස් ආයතනය, මංචි ආයතනය, සර්වෝදය මාස් ආයතනය. අපි සියලු දෙනාටම තෑගි කරපු ලොකුම සම්පතක් කියලා මට හිතෙනවා. තරුණෙක් හැටියට මම දකිනවා මේක ගොඩාක් උතුම් මෙහෙවරක්. මේ වෙලාවේ හැටියට මේක ලොකු උදව්වක්. මේක ගොඩාක් උතුම් කාර්යයක් විදිහට මම දකිනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අප ඔබට නිරන්තරයෙන්ම පවසන දෙයක් වනුවේ
අපට ඉන්නේ මජර දේශපාලනඥයින් බවයි, බඩගෝස්තරවාදී දේශපාලනඥයින් බවයි, බලය වෙනුවෙන් සිය වැදූ ආදරණීය මවව පවා අලෙවි කළ හැකි දේශපාලනඥයින් බවයි, තම ආදරණීය දුවට පුතාට පවා වෙඩි තියලා මරලා ඒ මලමිනිය කර තියාගෙන ඒ ඔස්සේ බලය ගන්න තරම් පහත් පිරිසක් බවයි. මේ පහත මජර දේශපාලනඥයින්ගේ කතා හුදෙක් වාර්තා කරනවට වඩා ඔවුන්ව විග්‍රහ කරමින් හෙළිදරව් කිරීම අද අපේ මාධ්‍ය වගකීමක්. අද වන විට අප බොහෝ මාධ්‍යන් ක්‍රියා කරමින් ඉන්නේ හුදු වාර්තාකරණය තුළ ඒ අදෝමුඛ කතාවලට ඉඩ දීමට පමණයි. මේ වංක නින්දිත හොර දූෂිත දේශපාලනඥයින්ව පක්ෂපාත ભેදයකින් තොරව ප්‍රශ්න කිරීම, නිර්වත් කිරීම අද අප මාධ්‍ය හමුවේ ඇති ප්‍රධාන වගකීමක්. අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය ඊටම අඩු බව අප දන්නවා. ඊට මාධ්‍යවේදීන් ලෙස අපද වගකිව යුතුයි. හුදු වාර්තාකරණය තුළ පමණක් අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කරන්න බෑ. දේශපාලන සාක්ෂරතාව නැති නිසා අපේ ජනතාව එක එක ඡන්දවලදී එක එක පක්ෂවල බොරු නාගයින්ට රැවටෙනවා. මේ මජර දේශපාලනඥයින්ගේ ප්‍රධානතම සටන් පාඨ අප නිර්වත් කළ යුතුව තිබෙනවා. ප්‍රධානතම සටන් පාඨය තමයි ආගම් අතර හීන්නුලෙන් ගැටුම් ඇති කිරීම. මේ රටේ බහුතරය බෞද්ධ. ඒ බහුතර බෞද්ධයින්ගෙන් පිරිසක් ආමිස පූජාවට තමයි කැමති. ප්‍රතිපත්ති පූජාවට ලැබෙන්නේ සමහරක් වෙලාවට දෙවෙනි තැන වෙන්න පුළුවන්. ඒ නිසා මල්වට්ටියක් අරගෙන බුදුන් වඳින්නට ගිය පමණින්, චෛත්‍ය කොත් වහන්සේලා නිරාවරණය කළ පමණින්, පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ කිව් පමණින් අපට ඉන්නේ සුපිරි බෞද්ධ නායකින් කියලා විශ්වාස කරන්න එපා. මතක තියාගන්න, මේ අය පන්සිල් පද පහම කඩනවා. ඒවා කඩන්නෙත් රෑට රෑට නෙමෙයි, මහදවාලෙත්. ඥානක්ක වන්දනාව යනවා, තිරුපති යනවා. සමහර දේශපාලන නායකින් එක කාලෙක ඉන්දියානු යාග හෝමවලට යට වෙලා කන්‍යාවියන්ට කියලා කිරිකලවලින් නාවගත්ත ඉතිහාසයකුත් අපිට තියෙනවා. මේ නායකින් එළියට ඇවිත් පපුවට ගහගන්න ගමන් රට රකින්නවා, ආගම රකින්නවා කිව්ව ගමන් අපි ඡන්දය දෙනවා. අන්තිමට රැක්ක රටකුත් නැහැ, රැක්ක බෞද්ධාගමකුත් නැහැ. බලාගෙන ගියාම රැකලා තියෙන්නේ ඒ හොර නඩේ, ඒ අයගේ පවුල්. මේ තමයි ආගම විකුණගෙන කන දේශපාලන නඩය. මේ අය හරි ආස කරනවා තැනින් තැන ආගම් අතර ගැටුම් ඇති කරන්න. පිනත් දහමක් කරගෙන ජීවිතයේ අන්තිම කාලේ යන තැනකට යමක් කරගන්න ඕනේ ගාමිණී ලොකුගේ. මැයි රැලියේදී කියපු මේ පුංචි කෑල්ල අහන්න. මේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධ කාලේ අපේ හාමුදුරුවරු, අපේ බෞද්ධයෝ දහස් ගණක් මිය ගියා. කොයි පල්ලියේ පාදරද අපිට පක්ෂව කතා කරේ? අපි අද අපි දනගාගෙන යනවා පාස්කු යුද්ධ සිද්ධිය සම්බන්ධව. අද අලුත් මතයක් මේ රටේ ගොඩ හදනවා. නමුත් අපිට යුතුකමක් තියෙනවා අපේ රටේ ආගම ජාතියත් බේරගන්න. දැක්ක දැමතිතුමාගේ තරම. එයා හරි ආසයි මේ වෙලාවේ බෞද්ධ කතෝලික ගැටුමක් හදාගන්න පුළුවන් නම් ඒකට හරිම ආසයි. මොකද එයාලට මේ ආගම් අතර සහයෝගය දිරවන්නේ නැහැ. තරුණ පරම්පරාව අතර ආගම් පිළිබඳව ඇති අන්‍යෝන්‍ය සහයෝගිතාවයට විරුද්ධයි. ඒ ආදරයට මේගොල්ලෝ හරි බයයි. ඊළඟට ජාතිය, ආගම, ශ්‍රී ලංකා මාතාව ඔසවා තැබීම, අපව ගිලගන්න ඉන්න ඇමරිකානු අධිරාජ්‍යවාදී MCC ගිවිසුම, ලෝක බැංකුවල ප්ලග් ගලවන එක, මේ වගේ මාර ආවේගශීලි කතාවලින් ඔබව අපව රවට්ටන්න හදනවා. ඒකට හොඳම උදාහරණ දෙක විමල් සහ ගම්මන්පිල. මේ දෙන්නා ඔබට මතකද? මාර්තු 3 වෙනිදා, ඒ කියන්නේ අදට මාසෙකට එපිට, මොනවද එළියට ඇවිල්ලා කිව්වේ? අවලස්සන ඇමරිකානු අවන බැසිල් රට කනවා කිව්වා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. උදේ ගම්මන්පිල ඇමතුමාගේ වචනෙන් කිව්වොත් අවලස්සන ඇමරිකානුවා. මේ අහන්නකෝ, අපි නෙවෙයි කිව්වේ හොඳේ, මේ දෙන්න තමයි දිගට මේ කතාව කිව්වේ. පසුගිය මාර්තු 3 වෙනිදා අපේ ප්‍රවෘත්ති විකාශය තුළ අප මේ අය කිව් කතාවත් එක්ක අප ප්‍රකාශ කළ දේ ඔබට මතකද? විමල් වීරවංශල, ගම්මන්පිලල, වාසුල වැනි විවිධ තනි පුද්ගල චරිත ඇත්තටම විශ්වාස කටයුතුද නැද්ද යන්නද ඉතිහාසය තුළ වූ හැසිරීම් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි.
මේ මජර දේශපාලනඥයින් දෙන්නව සත පහකට විශ්වාස කරන්න බෑ. මේ දෙන්නගේ ඉතිහාසයේ කුණු කූඩයක් කියලා. සත පහ අලුත් පරම්පරාව දැකලා නැති නිසා සත පහක් හරි අමාරුවෙන් හොයාගත්තා. සත පහ අද භාවිතේ නැහැ. ඊයේ මේ දෙන්න ආයේ අර අවලස්සන ඇමරිකානුවත් එක්ක හිටගත්තා කියලායි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ හෙට පපුවට ගහගෙන උගුර යටින් කෑමෝර දීලා කියාවි ආදරණීය අම්මේ තාත්තේ නංගිය මල්ලියේ අපට රටක් තියෙන්න ඕනේ. රාජපක්ෂලට විතරයි මේ රට බේරගන්න පුළුවන්. යන්කි ජන්කි රනිල්ට බෑ, සජිත් පුතාට බෑ, ලපේ තියෙන අනුරට බෑ කියලා. පුදුම වෙන්න එපා, මේ දෙන්න දැන් සතයක් වටින්නේ නෑ. මේ සතේ හොයාගත්තේ හරි අමාරුවෙන්. මොකද රුපියල බාල්දියෙන් ලිඳට වැටුන වෙලාවේ සතයක් හොයාගත් එකට අපට ඇත්තටම සම්මානයක් දුන්නත් පව් නෑ. මේ විමල්ම කියනවා ගාලු මෝදරට ගියොත් ඕනම ජොකියෙකුට වීරයෙක් වෙන්න පුළුවන්ලු. අරගලයේ කෝපයක් වුණොත් රටම විනාශයිලු. විමල් සහෝදරයා වැරදුනා. මේ ඔබට සහෝදරයා කියලා ආදරෙන් කතා කරපු කාලෙකුත් තිබුණා. ඔය ඉන්න කොල්ලෝ කෙල්ලෝ වීරයෝ තමයි. මොකද උන් ජාතික ධනේ හොරා කාලා නැහැ. හොර VIP පාස්පෝර්ට් හදලා නැහැ. ඒ විතරක් නෙමෙයි හොර හැඳුනුම්පත් හදලත් නැහැ. මේ කොල්ලෝ කෙල්ලෝ ටික කෝප කරන්න හදන්නේ ඔබලයි. සැරෙන් සැරේට හඩ් ගලවන්න, ටෙන්ට් ගලවන්න හදන්නේ ඔහෙලගේ පූස් පැටවු ටිකයි. අප එකක් මතක් කරනවා. ඕනෙම අපරාධයක් කරලා පිට රටකට පැනලා යන්න හිතාගෙන ඉන්න දේශපාලනඥින්ට සහ එයාලගේ අනට තරුණ තරුණීන්ට තුවක්කු එල්ල කරන්න හදන අයට, අප මේ රටේ සියලු තානාපති කාර්යාල වලින් සේම ජාත්‍යන්තර ආයතන වලිනුත් ඉල්ලන්නේ තරුණ අරගලයට වෙඩි තියන්න, උණ්ඩෙන් මර්ධනය කරන්න හදන කුමන හෝ ඉහළ නිලධාරීන් ඉන්නවා නම් එයාලට අනදෙන දේශපාලනඥින්ටත් ඔබේ රටවල් වලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා කියලයි. ඔවුන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ දූ දරුවන්ටත් ඔබේ රටවලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා. දැනටමත් ඔය රටවල එහෙම දුවදරුවෝ ඉන්නවා. බලන්න ඒ අය භාවිත කරන ධනය, ඒ ධනය මේ රටෙන් හොරාගත්ත සල්ලි. හැකිනම් ඒ අය ඔබේ රටේ පුරවැසියන් වුණත් සමීපව අධීක්ෂණය කරන්න. බොහෝ විට මේ දූෂිතීන්ගේ අවසන් ගනුදෙනු තියෙන්නේ ඇත්තටම වැදගත් රටවල් එක්ක නෙවෙයි, සමහරක් වෙලාවට මනි ලොන්ඩරිත් එක්ක. අන්න ඒ මනි ලොන්ඩරි වලට ජාත්‍යන්තර තහංචි පනවන්න, මගේ රට දුප්පත් කරලා මගේ රට හිඟමනට දාලා හොරාගත්ත සල්ලි වලින් මේ එක මජර දේශපාලනඥයෙකුට හෝ සමහර නිලධාරින්ට හෝ සැප විඳින්න දෙන්න එපා කියන එකයි අප මේ රටේ සියලුම තානාපති කාර්යාල වලින් ඉල්ලා සිටින්නේ. මේ දේශපාලනඥයින් ඇත්තටම පුදුම තණ්හාවකින් පෙළෙන්නේ. ඒ තණ්හාව කොපමණද කිව්වොත් මතක් වෙන්නෙම අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. අර වදක බෙරය දැක එය සොරා ගන්නත් කදිමයි ලොබ සිතුනාලු කියන ගීතේම තමයි. වදක බෙරය හවුනොත් ඒකත් මේ අය ස්ථීර වශයෙන්ම හොරකම් කරනවාමයි. කස තැලුම් කකා දංකෙදියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්නට ඒ වදක බෙරේ දැක සොරා ගන්නට ඒ. රාත්‍රි පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.